අපි කතා කරන්නේ මේ පොල් ගෙඩි ගැන. පොල් ගෙඩියක් මෙන්න මේ විදියට කෙලින් කරන එකක් ගැන තමයි අද අපි කතා කරන්නේ. ඇත්තරම පොඩි කණගාටුවක් තියෙන මේවාගේ දේවල් කතා කරන්න විච්චේ කියන්නේ. ඒ කියන්නේ අපු දේවල් නෙමෙයි මේ. අද සමාජයේ ගොඩක් ලංකාව මේ වගේ ආර්ථික වැටලා තියෙන වෙලාවක කතා කරන්න ඕනේ දේවල් නෙවෙයි අද කතා කරන්න සිද්ධ වෙලා තියෙන්නේ. කොච්චර නව නිර්මාණ කරලා තියෙනවා. සූර්යාලෝකය පාවිච්චි කරලා කරපු නිර්මාණ, ළමයි හදපු හෙලිකොප්ටර්ස් මේ වගේ දේවල් ගැන අපිට කතා කරන්න ඕනේ තරම් අවකාශය තියෙද්දි මේ විද්‍යාව පාදක කරගත්ත ආර්ථිකයකට යන්න අවකාශය ඕනේ තරම් තියෙද්දි අපි මේ එක එක යාග හෝම බලිබිලි ඕවා ගැන කතා කරගෙන ඉන්නේ. හරි හොඳම උදාහරණ තමයි මේ ළඟදී ගිය එක්තරා වැඩසටහන. අපි වැඩසටහනට පහර ගහන්නත් නෙවෙයි මේ කිසියම් පුද්ගලයෙක් ටාගට් කරලා කරන එකක් නෙවෙයි. විද්‍යාත්මකව කොහොමද මේ වගේ දේවල් හිතලා තේරුම් ගන්න කියන එක ගැන කියලා දෙන්න තමයි මේ never ever අපේ education channel එකේ උත්සාහය. අපි මේක හැදුවේ සමාජයට නව දැනුමක් ලබා දෙන්න. ඉතින් දැන් අපි පොඩ්ඩක් බලුවා මේ සමාජයේ වෙන දේවලුත් එක්ක ඒ පැත්තට පොඩි නඟුරුතාවයක් දක්වලා විද්‍යාත්මකව කොහොමද අපි යමක් දිහා බලන්න කියලා කියලා දෙන්න. ඉතින් මේ පොල් ගෙඩිය කතාව. දැන් මේ බලන්න මේ වගේ පොල් ගෙඩියක් තමයි ඒ වැඩ එක වැඩසටහනට පාවිච්චි කරන්නේ. අපි වැඩසටහන පැත්තකින් තියමුකෝ. හරි. අරගෙන බැලුවොත් අපිට තේරෙනවා මේ පොල් ගෙඩිය මේ මුඩ නැහැ කියලා හිතන්නකෝ. මේක නැත්තම් මේකේ බර කොහෙද ක්‍රියා කරන්නේ? පොල් ගෙඩිය බර ක්‍රියා කරන්නේ මේක මැදින් මෙහෙම පහළ. මේ මුඩ තියෙනකොට මේ මුඩේ බරත් මේකට එකතු වෙනවා. මේ මුඩේ බර මේකට එකතු වෙනකොට පොල් කියන්නේ අපිට ආස කතාවක්. මේ මැද තියෙන බර, මේ මැද්දේ තිබ්බ බර ටිකක් මෙහාට ෂිෆ්ට් වෙනවා. පොල් ගෙඩියේ මුඩ දිහාට ෂිෆ්ට් වෙනවා. ඕනෙම කෙනෙක්ගේ අතක අල්ලක් ගත්තොත් හරි මේක අතක අල්ලක් ගත්තොත් මේ මැද පොඩි වල ගැහිමක් තියෙනවා. හරි. අත මෙහෙම මෙහෙම තමයි ගොඩක් අය ඉතින්. මෙහෙම මේ රොටි තැටියක් වගේ කෙලින් නැහැ. ඒතකොට මම මේකේ පොඩි හරස් කඩක් ඇඳලා පෙන්වුවා බලා ගන්න. මෙන්න මෙහෙම තමයි අපේ අතක හැඩේ තියෙන්නේ. හේටලා තියෙනවා. මෙහෙම අපට ඇඟිල්ල මේ තමයි අපේ අල්ලේ හැදී. මෙතන මේ පොඩි මසල්ස් දෙකක් තියෙනවා. මේ මසල් එක වගේ තමයි. හරිද? එතකොට මේ අතේ හැඩේ අරගෙන ඇඳලා බලුවොත් මෙතන මාපට ඇඟිල්ල නබරගිල්ල මැදගිල්ල ඇදගිල්ල සුලඟ. මොන මොහොම අපි හිත මතක් කියලා මේක. හරි? මේක ගත්තාම මෙන්න මේකේ බෝන්ස් ටික මෙන්න මෙහෙමයි. දැන් මේ වගේ ඇඟිලි පොරක් තියෙනවා. හරි? මේ වගේ බෝන් ටික ඔක්කොම මෙතන රිස්ට් එකට ජොයින් වෙනවා. ස්ටික් එකත් අපි දන්නවා අස්ථිපේලි දෙකක් තියෙනවා බයොලොජි. හරි. ඒතර මේ මැදින් යන සෙන්ටර් එකකින් යන බෝන් එක මෙන්න මෙයා. ගොඩක් වෙලාවට අත නිදහසේ තියෙනකොට පහළට වෙලා තියෙනවා. ඒකයි මෙන්න මේ වගේ කර්ව් එකක් එන්නේ අපිට. මේ ඇඟිලි දික් කරනකොට ඇඟිලි දික් කරනකොට මේ පේනවා ඔයගොල්ලන්ට මේ. ඇඟිලි දික් කරනකොට මේ වල ගැහිම අඩු වෙනවා. වල ගැහිම අඩු වෙනවා. ඒ කියන්නේ මේ බෝන් එක උඩට එනවා. මේ බෝන් එක උඩට එනවා කියන්නේ බෝන් එක අස්තිය උඩට එනවා කියලා කියන්නේ මෙන්න මෙතනින් අත ඉහළට එසවීමක් සිද්ධ වෙනවා අත්ලේ. හරි. මේ සංසිද්ධිය තමයි ඉතින් මේ මේ පොල් ගෙඩිය මෙහෙම ඔසවලා පෙන්නන්න ඔය එක එක කරන පාවිච්චි කරා. මේක බර මෙහෙට තියෙන්නේ. ඉන්න බලන්න දැන් මෙහෙම තියාගත්තාම හොඳට බලන්න පුටු කරලා හරි. මෙහෙම තියාගත්තාම මෙහෙම පහළටනේ තියෙන්නේ. දැන් ඕනෙම කෙනෙක්ගේ අතක සමතුලිත වෙන පොයින්ට් එකක් තියෙනවා. ඒක Tamanට තමයි ෆීල් වෙන්නේ. හරි. ඒකට තියාගත්තාම මේක මේකේ බර කොහොමද මෙහෙට තියෙන්නේ? දැන් මේක මට තියාගත්තාම තේරෙනවා මේක මෙහෙට පාත් වෙලා තියෙන කියලා. මගේ අතේ අදාළ ස්ථානයේ පොඩ ඉස්සරහින් තියාගත්තාම මට ඒක දැනෙනවා. හරි. ඊට පස්සේ මම කරන්නේ හිමීන් සැරේ මෙන්න මෙහෙම මගේ ඇඟිලි දිගාරින්. බලන්න. මේ ඇඟිලි දිගාරින්. එතකොට මොකද වෙන්නේ මේ කොල්ගෙඩිය? කොල්ගෙඩිය ඉහළට එසවෙනවා. ඉතින් මේක වැටෙන්නේ නැතුව ඉහළට එසවෙන්නේ කොහොමද? මෙන්න මේ දැන් මේ මුඩ මෙහෙට තියෙන්න ගන්න ඇයි මේ පොඩ්ඩක් දැන් මේ මුඩ නැත්තම් මේක හැරවීම පේන්නේ මේ මුඩ ටිකක් දිගට තියෙන්න ගන්න. එතකොට තමයි මේ ඇන්ගල් එකේ වෙනස හොඳට මෙහෙම පේන්නේ. හරි. මේ බලන්න දිගාරනවා අර බෝන් එක ඉස්සෙන නිසා මෙහෙන් ඒ බර ඉහළට ඔසවනකොට මේකට මේ පැත්තට එනවා ටෝක් එකක් අපි කියන ව්‍යාවර්තයක් කියලා. අන්න ඒ ව්‍යාවර්තයෙන් මේක මේ පැත්තට කරපුවා. දැන් මෙතනින් පහළට වැටෙන්නේ නැහැ. ඇයි වැටෙන්නේ නැත්තේ? මම මේ අත ඇල කරලත් නැහැ මේ පුළුවන් උඩරිම මට. හරි. මෙතන මසල් එකෙන්
මේකට ස්පර්ශීයව මේක කේන්ද්‍රයේ උස්සේ බලයක් යොදලා. ඒ නිසා මේක මෙතනින් මෙහාට වැටෙනවා. දැන් මම මේක මෙහාට කළා මේ මගේ අතේ මේ හරි පොඩි වල ගැහිමක් තියෙනවා. මේ හරියෙන් තිබ්බොත් එහෙම මේක අන්න දැක්කත්. එතනින් එහාට ගිය ගමන් මෙයා මොකද වෙන්නේ? මෙයාගේ අර මේ පැත්තට තිබ්බ බර මේක මත ක්‍රියා කරපු ඉහළට තියෙන ප්‍රතික්‍රියා බලයට සමාන වෙලා පොඩ්ඩක් හරි මෙහාට විච්ච ගමන් මේක මෙන්න මෙහෙම මේ පැත්තට ටර්න් වෙන්න පටන් ගන්නවා. හරි? මම මේක දැන් රූපයක් ඇඳලා පැහැදිලි කරලා පෙන්නනවා. මේ තියෙන අපේ අත පොල් ගෙඩිය මං කළු පාටින් ගන්නවා බල ටික ඔක්කොම රතු පාටින් මාක් කරනවා හරි මෙන්න පොල් ගෙඩියේ ආරම්භක පිළිතින් මොන මුද්ද දැන් මේ අවස්ථාවේ තියෙනකොට සාමාන්‍යයෙන් පොල් ගෙඩිය නිකන් තිබ්බනම් මෙහෙම රවුමට මේකේ සෙන්ටර් එකෙන් තමයි පහළට මේකේ බර ක්‍රියා කරන්නේ හරි දැන් මේකේ මුඩු කෑල්ලක් මෙහෙට තියෙන නිසා මේ මුඩෙත් යම් කිසි බරක් තියෙනවා. මේ මුඩේ යම් කිසි බරක් තියෙන නිසා මේ බර ක්‍රියා කරන ලක්ෂ්‍ය පොඩ්ඩක් මෙහාට shift වෙනවා. මේ mg මුළු පොල් ගෙඩියේ බර පොඩ්ඩක් මේ මුඩ පැත්තර වෙන්න තමයි තියෙන්නේ. හරි? මේ මුඩේ බර එන හින්දා. හරිද? දැන් එහෙනම් ඒක අපි මේකේ ලකුණු කරත් මේ මැද නෙවෙයි ගන්නෙ. මැදට චුට්ටක් මෙහාට වෙන්න ගන්න. ඒ අපි පැහැදිලි වෙන්න මම ටිකක් මෙන්න මේ හරියට වගේ ගන්න. තොර මේකේ බල ක්‍රියා කරන්නේ මෙහෙම පහලට mg කියලා කියනවා හරි අපේ අතේ මේ පොල් ගෙඩි ස්පර්ශ වෙන ස්ථානය මම දන්නවා මෙන්න මේ වගේ පොඩි කියලා o කියලා හරි තොර එතනින් උඩට තමයි පොල් ගෙඩිය මත ඉහළට බලය දෙන්නේ ඉතින් මේක අර ගොඩාක් දුරට මම ඇන්දර මේක ගොඩක් ටික ළඟ තියෙන්නේ හරි මේක පැහැදිලි කිරීමේ පහසු වෙන තරම් මෙහෙම ඇන්දේ නමුත් මේ පොල් ගෙඩිය දැන් යතේ තියාගත්තම මේක මෙහෙට කරකෙන්නේ නැහැ. නමුත් අපි දැන් මෙහෙම තියාගත්තම අපිට තේරෙනවා මේක පොඩ්ඩක් මේ පැත්තට බර වෙලා තියෙන කියලා. හරි. ඒ මේ එන ටෝක් එක නිසා. මේ ඕ ලක්ෂයේ වටේ මෙහෙට mg ටෝක් එකක් එනවා. mg වාරයක් මේ දුර ටෝක් එකක් එනවා. හරි. දැන් මේක පොඩ්ඩක් මෙහෙට බර වෙලා තමයි තියෙන්නේ. මෙහෙම කරා. අත නමන්න නමන්න මෙහෙට යනවා. හරි. දැන් දැන් මේකේ බර තියෙන්නේ කොහෙටද? ඕ ලක්ෂයේ වටා මේ පැත්තට ටෝක් එකක් ගත්තොත් mg අපි දන්නා ටෝක් එක කියන්නේ බලයේ වාරයක එකකට තියෙන දුර. හරි මේක වටේ ගත්තොත් මෙතන ඉඳන් මෙතනට අපි හිතමු l දුරක් තිබ්බ කියලා චූටි දුරක් සෙන්ටිමීටර 2ක් විතර. mg l කියන ටෝක් එක තියෙන. දැන් මේක පොල් ගෙඩිය අපේ අත උඩ මෙන්න මේ විදියට සමතුලිතව තියෙනවා. හරි මෙන්න මේ විදියට සමතුලිතව තියෙනවා. ඔන්න ඔය පැත්තට බර වෙලා දැන් තියෙන්නේ. හරිද? මේ මෙහෙම නැහැ. මෙන්න මේ විදියට තියෙන බර වෙලා. හරි? රයිට්. දැන් මොකද වෙන්නේ අපි අතේ ඇඟිලි දික් කරනකොට මේ ඇඟිලි මෙන්න මේ විදියට අපි කියන මෙහෙම කරනකොට උත්කුප්ජණය කරනවා මෙහෙම කරනවා නිකුප්ජණය කරනවා හරි මෙන්න මෙහෙම කරපුවම මේ මැද අස්ති ඉහළට එසරෙනවා හරි අපේ අස්ති ඉහළට එසරෙනවා දැන් මේකෙ තිබ්බේ මෙතනින් mg පහළ හරි දෙවෙනි රූපේ මම මෙතන අඳින්නම් යථා අඳින අපි වෙන ඒ පාද बार क्रिया करें mg මෙතන තමයි අපේ පොයින්ට් එක o හරි o පොයින්ට් එකේ මුලට තමයි r බලයක් තියෙන්නේ මෙතන අපි කලින් ගත්ත l කියලා මේ බල දෙක අතර දුර දැන් මේක ඇවිල්ලා x අර l ට වඩා අඩු දුරක් මොකද මෙතන ඇඟිල්ල අස්ති එසවීම නිසා මේ පොල් ගෙඩිය මෙහෙට ටර්න් වුණා මේ බලන්න මෙතන ලොකු දුරක් තියෙන මෙතන පොඩි දුරක් තියෙනවා ඉතින් මේ වගේ අස්තිය ඔසවන්න ඔසවන්න මෙහෙම අත දිගාරින්න දිගාරින්න මේ ගෙඩිය මේ පැත්තට තල්ලු වෙනවා. ඇයි අපි මෙතනින් මෙහෙම බලයක් යොදනවා උඩට. හරි? මෙහෙම වෙලා වෙලා හරි? මේක දැන් මෙහෙම මුදුරට වෙනවා. හරි? දැන් මම තව ටිකක් ඔසවපු අවස්ථාවක් ඇන්දෝ. බර ක්‍රියා කරන ලක්ෂ්‍ය පොල් ගෙඩිය එනවා මෙන්න මෙහෙම. හරි? බරට යකරන ලක්ෂ්‍ය මෙන්න මේ හරියට.
බලන්න මේ බල දෙක අතර තියෙන දුර එන්න එන්න අඩු වෙනවා. එන්න එන්න අඩු වෙලා අඩු වෙලා අඩු වෙලා ගියපුවම හැබැයි තාම මේ පැත්තට තමයි ටෝක් එක තියෙන්නේ. ඕලක්ෂය වගේ තාම මේ පැත්තට තමයි ටෝක් එක තියෙන්නේ. බැරි වෙලාවත් අපි අත නැමුවොත් එහෙම ඕල්ගෙදි තව එන්නේ මේ පැත්තට. වැටෙන්නේ නැහැ. හරි. දැන් කරන්නේ තව ටිකක් අත පුළුවන් තරම් දික් කරනවා. හරි. අත තව ටිකක් දික් කරපුවාම මේ බාන ඕල්ගෙදි වෙනවා. ඕල්ගෙදි මම යාර පුළුවන් උපරිම විදියට විජු වෙනවා. අර බර ක්‍රියා කරන ලක්ෂයයි පොල්ගෙඩිය අපේ අත මතින් පොල්ගෙඩිය මතර තියෙන ප්‍රතික්‍රියාවයි දෙක එකිනෙකට සමාන වෙනවා. මේ වෙලාවේදී ටෝක් එකක් නැහැ. ටෝක් එක 0. හැබැයි පොල්ගෙඩිය කොහෙවත් යන්නේ නැහැ. එහෙනම් MG මේ ප්‍රතික්‍රියාවට සමානයි. මොන පොල්ගෙඩිය මෙන්න මෙහෙම අත උඩ සමතුලිතව හිටින වෙලාව. මේ සමතුලිතව හිටින වෙලාව මෙන්න මේ ඔන්න මෙන්න අවස්ථාවේ මේක තමයි ඔන්න මෙන්න අවස්ථාව. හරි මේ මේ බලන්න පොඩ්ඩ එහෙම හිච්ච ගමන් කොහෙට හරි යන්න බලන්න මේ එක පොඩ්ඩ එහෙම හිච්ච ගමන් යන්න බලන්න. හරි දැන් පෙරලෙන්නේ කොහොමද? පෙරලෙන්නේ මෙන්න මෙහෙම. හරි මේ පොඩ්ඩක් මකරලා මම නැස් තමයි කොල් ගිරියෙන්ද ගන්න. දැන් මම කලින් කිව්ව බර ක්‍රියා කරන් අපේ මේ හෝල් අක්ෂයෙන් තමයි කොල් ගිරිය දැන් ඇරි වෙලා තිබ්බේ ඈ අන්න ආ මේ ඔලක්ෂයෙන් උඩට තිබ්බේ. හරිද? දැන් මොකද වෙන්නේ? තව පොඩ්ඩක් මෙහෙන් තල්ලුවක් දීපු ගමන් තව පොඩ්ඩක් මෙහෙන් තල්ලුවක් දීපු ගමන් පොල්ගෙඩියේ බර ක්‍රියා කරපු ලක්ෂය දැන් කලින් තිබ්බේ මෙතන. හරිද? කලින් තිබ්බේ මෙතන. දැන් මං කියවා පොල්ගෙඩිය චුට්ටක් මෙහෙර කරනවා කියලා. හරි? තව ටිකක් තල්ලුවක් දෙන්න. මේ ලයින් එක පයින්වා. මේ පැත්තට එනවා. දැන් mg බල තියෙන්නේ ඕලක්ෂයට මේ පැත්තේ. දැන් x දුර තියෙන්නේ මේ පැත්ත. මේ පැත්තට left hand side වම් අත පැත්තට. දැන් o වටේ ගුරුණය ගත්තොත් o වටා ටෝක් එක ගත්තොත් මේ පැත්තට තියෙනවා mg x කියන ටෝක් එක. ඉතින් mg x කියන ටෝක් එකක් මේ පැත්තට තියෙනවා. දැන් මෙහෙට බලයක් නැහැ. ටෝක් එක මේ පැත්තට තියෙනවා. කැරකීම ව්‍යාවර්තයේ මේ පැත්තට නම් තියෙන්නේ මේක මේ පැත්තට අත දිගේ පෙරලෙන්න ඕන. සමහරුන්ගේ මේක පෙරලෙන්නේ නැහැ. හේතුව තමයි සමහරුන්ගේ අතේ මෙන්න මෙතන පොඩි හම්ප් එකක් තියෙනවා මේ. ඉපිලීමක් තියෙනවා. හරි? මෙන්න මේ ඉපිලීම නිසා මෙන්න මෙතනින් ස්පර්ශීව මෙහෙම අත ඉපිලීමක් තිබ්බොත් මෙතනින් ස්පර්ශීව මෙහෙට බලයක් ප්‍රදාන කරනවා. අන්න ඒ බලයේ යෙදෙන තාක් මේ පොල්ගෙඩිය තව තව මෙහාට ගන්න පුළුවන් මේ ටෝක් එක ආවත්. ඒ බලයක් ඉක්මවා ගියාම කියන්නේ පොල්ගෙඩියේ හම්ප් එක පන්නන වෙලාවේ මේ හම්ප් එක පන්නන වෙලාවේදී නැවතත් මේ MG X කියන ටෝක් එක නිසා මේක මෙහෙම අත දිගේ පහළට පෙරලෙනවා. ඉතින් හම්ප් එක පැනකු ගමන් පෙරලෙනවා. හරි. ඉතින් මේක තමයි සරලම සිද්ධිය මේ පොල්ගෙඩියේ විඥාණය. හරි. මෙයා ඉගෙන ගන්න ඕනි දෙයක් කිව්වහම ඒක පොඩ්ඩක් විචක්ෂණශීලීව හිතලා බලලා තේරුම් ගන්න. නැතු ඒක නිකන් අර විද්‍යාවක් විදිහට අරගෙන මායාවක් විදිහට අරන් මහා විශ්වකර්ම වැඩක් විදිහට අරගෙන අපේ ඔළුවල දාගෙන නටන්න අවශ්‍ය නැහැ. ඉගෙන ගන්න දරුවෝ විදිහට පාඩමක් කියලා දුන්නේ කාටවත් පහර ගහන්නවත් නාලිකාවකට පහර ගහන්නවත් එහෙම දෙයක් නෙවෙයි. නමුත් විද්‍යාත්මකව යම් කිසි දෙයක් දිහා බලලා ඒක තේරුම් ගන්න කොහොමද සත්‍ය මොකද්ද කියලා තේරුම් ගන්න කොහොමද කියන එක ගැන කියලා දෙන විතරයි අපේ channel එකේ ආරම්භය. ඉතින් ඔන්න ඕකයි මේ පොල්ගෙඩිය භෞතික විද්‍යාත්මක සංකල්පය. බොහොම ස්තුතියි අපිත් එක්ක රැඳිලා හිටියට. ඉදිරියටත් මේ වගේ videos ගේනවා. අපි මිත්‍යාව පතුරවන්න දෙන්නේ නැහැ. සත්‍ය විතරයි පතුරවන්නේ විද්‍යාව. හරි. ඒ නිසා අපිත් එක්ක දිගටම රැඳී ඉන්න.